नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා සෑම දිනාටම කාරුණික ගුණගරුක පින්වතුනි අද ඇසළ පුන් පොහොව දිනේ අද දිනේත් මේ බුද්ධ ශාසනයේ ඊතාමත් අනර්ග වූ ශ්‍රේෂ්ඨ සම්පන්න වන්දනීය වූ කාරණා රාශියක් සිදු වුණ පුණ්‍ය දවසක් විදිහට තමයි මේ ඇසළ පුන් පොහොව දින සලකන්නේ අද දවසේදී මනස YouTube නාලිකාවෙන් මේ ධර්ම සාකච්ඡාව ඔබ වෙත ගෙන එන්නට සූදානම් වෙනවා. පින්වතුනි ගිය වතාවන් වලදී අපි මේ නිවන් මාර්ගයට ගමන් ගන්නට අවසි සෑම දිනාටම ඊටමත් වටිනා කියන කාරණා බොහෝමයක් කතා කරන්නට යෙදුණා. අද දවසේදී මේ වෑයම मे सूदानम मे धर्म मार्गे गमन गन्नाव अब सैम दिनाटम इथामत वेदगत्वन कालोचित उब दत् नुदत् थतु तवतवत् धनगनीम पिनिस अवबोधय पिनिस मे मार्गे विवर करगान्नट अपी पेर मास्यान्हीदी कथाबहट लक्करा मे पिन कुसलय कियान्नि मुखद्द एक पारमिताव बाट पत् करगान्नि कोहोमद कियन दे पिलिबंदव පින්වතුනි අද එහි දිගුවක් ලෙසින් මේ පාරමිතාව පිළිබඳව අපි සාකච්ඡාවට බඳුන් කරන්නට තීරණය කරා. අද දවසේදී අපගේ ගෞරවනීය ආරාධනය මත මේ ධර්ම සභා මණ්ඩපයට වැඩම කරන්නට යෙදුනා මාගේ ලොකු ස්වාමීන් වහන්සේ නම කියනට අවසරයි අපේ ස්වාමීන් වහන්සේ ත්‍රිපිටකාචාර්ය විනය විශාරද ओपात रजवंगल आरण्य सेनासने सेनासनाधिपति ओपात समित विहारी मागे लुकुस्वामी नहंसे अल दवसे दी ओबेत मगेत मे धर्म गैटलून संदहा धर्मे तुलिन अपिट अवबोधयक लबा देन्नट वेडम करन्नट यदुना स्वामी नहंसे मगे नवतात पाद नमस्कार पूर्वक වන්දනාව මම සිදු කරන අපේ ස්වාමීන් වහන්ස අද දවසේදී ස්වාමීන් වහන්ස මේ සාකච්ඡාවට යොදා ගන්නට කල්පනා කරේ මේ පාරමිතාව පිළිබඳ ගිය පොයේ දිනයකදී අපි කතා කරා මේ පාරමිතාවන් පිළිබඳව නමුත් වැඩි දිගුවක් ලෙසින් අපි ඒක කතා කරේ නැහැ අපේ ස්වාමීන් වහන්ස ඒක නිසා වෙන් අද දවසේදී මේ නිවන් මාර්ගයට අපි ගමන් ගන්නවා නම් අපිට පාරමිතා අනිවාර්යයෙන්ම පිරිය යුතුද නැතිනම් कोई आकारिन पुरान पुरान अवश्यद की मे कारण पिलिबंद स्वामीन दवसे मे मातृकावट तोरगत अपे स्वामीन हंस मम खमती अपे स्वामीन हंस धनगा मे निवन मार्गे गमन गण्ना पुद्गले अभी तुम दिने संधान करण अपे स्वामीन हंस बुधु पसे बुधु महारहत किल यतकोट मे बुधु पसे बुधु महारहतान वहंसेला अनुगमने कल කිරීමට අවශ්‍ය පාරමිතා මාර්ගේ කොයි වගේද අපේ ස්වාමීන් වහන්සේ? තෙරුවන් සරණයි සෑම දිනාටම මනස YouTube නාලිකාවෙන් මේ වෙලාවේ ධර්ම සාකච්ඡාවකට මේ පින්වතුන් සවන් දීගෙන දසවන් යොමාගෙන සිටින්නේ පූජනීය අරණ විහාරී සාමින් වහන්සේ අද අපේ සාකච්ඡාවට මාතෘකාව තිබුවා සිල් සමාදන් වෙලා බොහෝ දෙනෙක් සිල් සමාදන් නොවි බොහෝ දෙනෙක් මේ වෙලාවේ මේ ධර්ම සාකච්ඡාව ශ්‍රවණය කරන්න සැදී පැදී සිටිනවා කාලේන ධම්ම සාකච්ඡා ඒතම් මංගල මුත්තමන් කියන ලෝතුරා බුදුබණ පදය සිහියට ගන්න ඕන මහා මංගල ධර්මයක් මහා මංගල ධර්මයක් ධර්ම සාකච්ඡා කිරීම මෙලව යහපත පරලෝ සුගතිය සාන්ත නිවන ගෙන දෙන
මහා මංගල ධර්මයක්. අපි අද කතා කරන්න අපට මාතෘකාව ලබා දුන්නා මිනුවන්ගමුවේ අරණ විහාරයේ සාමින් වහන්සේ. අපිට මේ ප්‍රශ්නය මුලින්ම යොමු කළේ තුන්තරා බෝධියකින් එක්තරා බෝධියකට පැමිණ ලබන නිවන අවබෝධ කරගන්න තියෙන පාරමී මාර්ගය. ඒ කොහොමද පාරමී මාර්ගය කියලා හඳුන්වලා තින්නේ කොහොමද කියලා දැනුවත් වෙන්න ඕන කවුරු කවුරුත්. බුදුරජාණන් වහන්සේගේ දේශනාවක් තියෙන ඔය පාරායන සූත්‍ර දේශනාව කියලා. පාරායන සූත්‍ර දේශනාව අවසානේ ගාථාවක් තියෙනවා. අපාරා පාරං ගච්ඡෙය්‍ය භාවින්තු මග්ග මුත්තමං මග්ගෝසෝ පාරං ගමනාය ඒසෝ පාරායනං ඉති කියලා. ඒ කියන්නේ අපාරා කියලා කියන්නේ මේ සංසාර ගමනේ පරතරක් හොයන්න බෑ. පරතරක් හොයන්න බෑ. පරතරක් හොයන්න බැරි සංසාර ගමනේ පාරං ගච්ඡෙය්‍ය පරතරට යන්න නම් ගච්ඡෙය්‍ය කියලා කියන්නේ යන්න නම් භාවෙන්තෝ මග්ග මුත්තමං උත්තම මාර්ගය වැඩිය යුතු වෙනවා. උත්තම මාර්ගය කියලා කියන්නේ එතන ආර්ය අෂ්ටාංගික මාර්ගය. දස පාරමී කියලා අපි පාරමී 10ක් හඳුන්වනවා. ධර්මයේ හඳුන්වනවා දස පාරමී, දස උපපාරමී, දස පරමත්ත පාරමී කියලා. මේ 10ම එහෙම නැත්නම් 20ම නැත්නම් 30ම දැන් දස උපපාරමිත් එක්ක 20යි. දස පරමත්ත පාරමිත් එක්ක 30යි. ඒ විදිහට පාරමී සමතින් සප්පාරමී කියලා ඔබට කියනවා. මේ 30ම පුරා ගන්නට නම් වේවා 20 පසේ බුදු වෙන උත්තමයෝ 20යි පුරන්නේ. ලෞතුරා බුදු වෙන උත්තමයන් වහන්සේලා 30ම පුරවනවා. ඒ වගේම අරිහත්ත්වයට පත් වෙන උත්තමයෝ 10ක් පිරිය යුතු වෙනවා. එතන මේ 10ම අතරින් එක පාරමිතාවක් හරි පුරනව නම් භාවින්තෝ මග්ග මුත්තමං උත්තම ආර්ය අෂ්ටාංගික මාර්ගය තමයි වඩන්නේ. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයත් එක්ක තමයි යන්න අර කියපු කාරණේ සිද්ධ වෙන්නේ. ඒ නිසා මග්ගෝසෝ පාරං ගමනාය ඒසෝ පාරායනං ඉති පරතරට යන්න තියෙන යම් මගක් වෙනවද යම් අංග 8ක් වෙනවද අන්න ඒකට තමයි පාරායන කියලා කියන්නේ කියලා. එතකොට දස පාරමී හඳුන්වන ඕනේ 10ක්. ඒ 10 දාන පාරමිතාව, සීල පාරමිතාව, නෙක්ඛම්ම පාරමිතාව, ප්‍රඥා පාරමිතාව, වීරිය පාරමිතාව, සාන්ති පාරමිතාව, සත්‍ය පාරමිතාව, අදිට්ඨාන පාරමිතාව, මෛත්‍රී පාරමිතාව, උපේක්ඛා පාරමිතාව කියලා මේ දස පාරමී ධර්මය හඳුන්වනවා. එතකොට ඒකේදී දස පාරමී වලට එකතු වෙනවා දස උපපාරමී කියලා එකක්. දාන පාරමිතාවට එකතු වෙනවා දාන උපපාරමී කියලා එකක්. දැන් දාන පාරමිතාව කියලා කියන්නේ බාහිර වස්තු ඇඳුම් පැළඳුම් සිවුරු පිරිකර දාණය සෙනසුන් ගිලන්පස මේ වගේ දේවල්ද දුගී මගී යාචකාදීන්ට කෑම බීම ආදී දේවල්ද ඉන්න හිටින්න තැන්ද මේ වගේ දේවල් ගත්තාම ඕවා පරිත්‍යාග කිරීමට දාන පාරමිතාවයි කියලා කියනවා. දාන උපපාරමිතාව කියලා කියන්නේ ඕකම වේවා. දැන් ඒ දේ කරනකොට ජීවිතයේ අංග පරිත්‍යාග කරමින් සමහර අය කෙස් හිස කෙස් ටික විකුණලා දන් දීපු කතා අපේ ධර්මයේ සඳහන් වෙනෝනේ. හිස කෙස් එක කාන්තාවක් කච්චායන මහරහතන් වහන්සේ ඇතුළු භික්ෂූන් වහන්සේලා තව 5 නමක් එක්ක 6 නමක් පාරේ වඩිනකොට තරුණ දියණියක් සිටු ගෙදරක් දැන් ධනය පිරිහිලා ධනය මේ ගෙදර නැහැ. කොහොම
කොච්චර පිරිහීමක්ද කියලා කියනවනම් මේ කච්චායන මහරහතන් වහන්සේ ඇතුළු රහතන් වහන්සේලා වඩින වෙලාවේ මේ ගෙදරේ උදේ කෑමටවත් තිබුණේ නැහැ මුකුත්. ඒ තත්ත්වයට පත් වෙලා තිබුණේ. ළඟ ගෙදර සිටු ගෙදරක් තිබුණා. මේ සිටු ගෙදර දියණියත් එක්ක මේ දුප්පත් ගෙදර සිටු දියණිය බොහෝම මිත්‍රයි යහළුයි. ඉතින් ওই මේ දෙන්නා අතරින් දුප්පත් ගෙදර ඒ සිටු ගෙදර දියණියගේ කෙස් කලඹ පොළොවේ වැදිලා පොළොවෙනුත් ආපහු කෙළවර උඩට ඇවිල්ලා මොනර පිල් වගේ ලස්සනට හිටිනවා කේස කල්යාණී කියන ඒ ලක්ෂණය පිහිටලා තිබුණා. ඉතින් අර පොහොසත් ගෙදර සිටු දියණිය කියනවා මට ওই කෙස් ටික මට දෙන්න මං ඔබට කහවණු අටක් මේ කහවණු ඉල්ලන තරමක් දෙන්න මුලින්ම කිව්වා. ඊට පස්සේ මේ දියණිය කියන මගේ ශරීර අවයව විකුණන්නේ නෑ එහෙම සල්ලි ගන්න නොකා නොබී මරුණත් මගේ ශරීර අවයව දෙන්නේ නෑ කියලා. දවසක් උදේ පාන්දර ඔහොම දැන් කියපු දියණිය උදේ පාන්දර දැක්කා සාමින් වහන්සේලා හය නමක් වඩිනවා උළුවස්ස ගාව හිටගෙන බලම් පාර දිසේ ඉන්නකොට සාමින් වහන්සේලා වඩිනකොට දුවල ගිහිල්ලා වැඳලා කිව්වා අනේ සාමීනි අපේ ගෙදරට වැඩලා දානි ටිකක් වළඳලා වඩින්න මතක නැති වුණා. ඒ කියන්නේ සද්ධාව වැඩිකමට ගෙදර කෑම නැහැ හොඳ අදහසක් ඔළුවට ඇවිල්ලා ඒ කෑම නැතිකම මතක නැතුව නෙමෙයි මතක නැති වෙච්ච වගේ වැඩක් වෙන පිටින් බලනකොට තමන්ගේ හිතේ ලොකු අදහසක් තිබුණා. ඒ තමයි මගේ හිස කෙස් ටික විකුණලා හරි මම මේ සාමින් අහලාට අද දන් දෙනවා කියලා හැඟීමක් තිබුණා. ඒ නිසා හැඟීමක් ආව දකින්නකොටම ආවේ ඒ සද්දා සම්පත්තියින්ද සමහර අයට ඔය මේ සාමින් වහන්සේ නමක් දැක්කහම තමන් පැලඳගෙන ඉන්න පාවහන් දෙක ගලවන්න හිතෙන්නේ නැහනේ. තමන් දාගෙන ඉන්න හිස් වැසුම ගලවන්න හිතෙන්නේ නැහැ. ඒ වගේම තමන් ආසනයක වාඩි වෙලා ඉන්නව නම් නැගිටින්න හිතෙන්නේ නැමේ යමක් අතේ තියෙනව නම් පූජා කරගන්න හිතෙන්නේ නැහැ. මේකට හේතුවක් තියෙනවා. තමන්ගේ ඒක එහෙම හිතෙන්නේ නැති ගතියක් එනව නම් තාම තමන් මේ සංසාරේ යන සත්වෙක්. මේ සංසාරේ බොහෝ දුක් විඳින්න අනාගතයේ සිද්ධ වෙන කෙනෙක්. තමන් දිව්‍ය ලෝකයට යන්න ප්‍රවණතාවය තියෙනව නම් නිවනට ඉක්මනින් යන්න ප්‍රවණතාවය තියෙනව නම් ලොකෝ ගච්කම් ඕන නැහැ ඕකට. අනේ මන් දන්නේ නැ නේ කියලා එහෙම එහෙම උපාදී ඕන නැහැ ඕකට. ලොකු දැනුමක් ඕන නැහැ. ඉබේම නැගිටිනවා. ඉබේම හිස්වැසුම් පාවහන් මුදා හැරෙනවා. ඉබේම ඇඳිලියෙක් කොට වඳින්න හිතෙනවා. ඉබේම දන් හැන්දක් පූජා කරන්න හිතෙනවා. මේ ගතිය නිකන් එනව නෙමෙයි. මේ ගතිය එන්නේ පෙර සංසාරේ පුරුද්ද නිසා සද්ධා සම්පත්තිය හින්දා. මේ දියණියට ආවේ අන්නේ සද්ධා සම්පත්තිය හින්දා තමයි එහිම අදහසක්. ඒ වෙලාවේදී එකපාරට දුවල ගිහිල්ලා වැඳලා අර විදියට ආරාධනාවක් කළාම මේ ගෙදරට වැඩම කළා මේ සාමින් වහන්සේලා. ඊට පස්සේ සාමින් වහන්සේලා වැඩ හිටියා අපනවනලා දාසනවල ඉක්මනින්ම ආසන පනවල ඒ පනවනලා දාසනවල වැඩ සිටියා. උන්වහන්සේලා දැන් මේ දියණිය කාමරේට ගිහලා අම්මයි තාත්තයිත් එකතු වුණා කාමරේට. අනේ දරුවෝ මොකද මේ කළේ? දැන් මේ අම්මයි තාත්තයි අහන මොන ලැජ්ජාවක්ද? දැන් සාමින් වහන්සේලා ගෙදරට වැඩලා ඉන්නවා. පූජා කරන්න දෙයක්වත් නැහැ. අම්මේ තාත්තේ බය වෙන්න එපා. මේ මගේ හිස කෙස් ටික ඉල්ලලා තින්නේ අහවල් ගෙදර දියණිය. ඒ නිසා මේක අරගෙන යන්න කියලා අම්මට දුන්න කෙස් ටික කපලා මේක ගිහිල්ලා දෙන මුදල අරන් එන්න කියලා. මේ ගෙදර වෙනද මේ දියණිය ඉල්ලනකොට දැන් වෙළඳ බඩුවක් වුණත් එහෙමනේ. දැන් වෙළෙන්දා සාමාන්‍යයෙන් මුලින් ඉල්ලනකොට ගාණ වැඩි කරලා අර මේ ඉල්ලුවා ඒ වගේ කටයුතු කළා.
මේ සාමාන්‍යයෙන් ගාන වැඩි කරලා කියලා තින්නේ ගන්න බඩු මිනිස්සයාට. ඒ නිසා අන්තිමේදී බලනකොට මුලින්ම කියපු ගානට මේ මුලින්ම කියපු ගානට මේ වෙලඳාට විකුණ ගන්න බැරුව යනෝ පසුව මෙයා ඇවිල්ලා කමන්නෑ ඕකී ওই ගානට හරි දෙන්න කියලා පස්සේ අර වෙලඳ බඩුව දීලා යන අවස්ථාවක් තියෙනෝනේ අර ඒ වගේ වැඩක් තමයි මෙතන උනේ මේ මුලින්ම ඒ ගානට දෙන්න බෑ කියපු අන්තිමේදී ඒ කෙස් ටික ඒ මුදල් වලට දෙන්න බෑ කිව්වහම එදා නිකම්ම කපලා ගිනින් දුන්නාම මේ දියණියට ඒ තරම් ලොකු හැංගීමක් ආවේ නෑ. ඒ නිසා කහවණු අටයි දුන්නේ. මේ කහවණු අට අරගෙන ඇවිල්ලා මේ සිටු අම්මා මේ සිටු ගෙදර දුප්පත් ගෙදර අම්මා අර දියණියට දුන්නාම දියණිය හනික බඩු ගෙනහැල්ලා ඉතා ඉක්මනින්ම ස්වාමින් වහන්සේලාට දානි හැදුවා. දැන් එතකොට මේ දියණිය එන්නේ අර සාමින්නාසල වැඩ ඉන්න තැනට. එතකොට දානි සම්පාදනය කරලා කාමරේට වෙල ඉන්න ලැජ්ජාවටපත් වෙලා. ඒ කියන්නේ හිස කෙස් ටික නැතුව එන්න ලැජ්ජාවේ දැන්. කච්චායන මහරහතන් වහන්සේ මතක් කරනවා අර අම්මට මේ ගෙදර දියණියනි මට ආරාධනා කළේ අපිට ආරාධනා කළේ දානෙට කෝ ඉස්සරහට එන්නේ නෑනේ. එන්න කියන්න කිව්වා. සාමීනි අය කාමරේට වෙලා ඉන්නවා. කියලා කිව්වා. ඊට පස්සේ එන්න කියන්න කියලා. ඊට පස්සේ ලැජ්ජාවෙන් මිරිකි මිරිකි ආවා. එතකොට කියනවා ඇයි මොකද කාමරේට වෙලා ඉන්නේ? අපිට ආරාධනා කළේ නැගණිය නේද කියලා. ඒ වෙලාවේදී මේ දියණිය කියනවා සාමීනි ඔබ වහන්සේලාට මේ දානි ටික දුන්නේ අද මගේ හිස කෙස් ටික විකුණලා. සාමීනි ඒ නිසා මම මේ ලැජ්ජාවට ආවේ නැහැ කියලා. එතකොට එහෙමද කියලා කතා කළා. මේ දියණියගේ හිස කෙස් ටික තිබුණු ආකාරයටත් වඩා හොඳින් පහළ වේවා කියලා කච්චායන මහරහතන් වහන්සේ අදිෂ්ඨාන කළා. මේ මොහොතේම හිස කෙස් ටික පිහිටියාය කියලා අපේ ධර්මයේ සඳහන් වෙනවා. එතකොට දැන් මේ දියණිය ඊට පසුව මේ කොහොම නමුත් රජායන මහරහතන් වහන්සේ දළු රහතන් වහන්සේලා දානෙ වළඳලා ඉවර වෙලා හසට පැන නැගිලා උදේනි රජුරුවන්ගේ වඹ උයනේ පහළ වුණා. උදේනි රජුරුව දැනගෙන සාමීන් වහන්සේලාට ආරාධනා කළා සාමීනි වෙලාව තියෙන දානෙට වඩිමු කියලා. රජගෙදර මහරජා අපි දානෙ වළඳලා වේ අසවල් ගෙදරින් කියලා. අනේ සාමීනි දානයක් දුන්නේ කොහොමද? ඒ ඇත්ත බොහොම දුප්පත් අයනේ. ඒ වුණාට ඒ ගෙදර දියණියගේ හිස කෙස් ටික විකුණලා කියලා විස්තරේ කිව්වා. උදේනි රජ්ජුරුවෝ සතුටු වෙලා තරුණ රජ කෙනෙක් උදේනි රජ්ජුරුවෝ අනේ මගේ අගබෙහෙසිය කරගන්න තියෙනවා නම් ඒ වගේ එච්චර පරිත්‍යාගී කෙනෙක් මේ රටට ලොකු සම්පතක් කියලා මොකද කළේ? එදාම මේ සිටු ගෙදරට යවලා රාජපුරුෂය රජවාසලට ගෙන්නලා අග්‍ර මහේසිකා තානාන්තරේ ලැබුණා. අර දුප්පත් දියණිය රටේ මහරජ්ජුරුවන්ගේ අගමෙහෙසිය වෙන්න අන්නර පින උපකාර වුණා. එතකොට මේ දියණිය ඕව බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි කලේ. අපි දුප්පත් වෙලා ඉපදුනේ පෙර ජාති සංසාරයේ දන් දීලා නැති නිසා. ඒ නිසා මේ ජීවිතේවත් පින් කරගන්න ඕන කියලා නිවන් දකින්න උත්සාහවන්ත වෙන්න ඕන. අනේ ඔබ වහන්සේලා යම් සැනසෙල්ලක් ලැබුවද ඒ සැනසෙල්ල මටත් ලැබේ හැඟීමෙන් තමයි ওই පින්කම සිද්ධ කළේ. එතකොට මේ ටික තමයි බලාපොරොත්තු. මේ තමයි නිවන. ඒ සැනසෙල්ල ඔබ වහන්සේලා යම් සැනසෙල්ලක් ලැබුවද ඒ සැනසෙල්ල මට ලැබේවා. එතකොට මේ දියණිය මේ වෙලාවේ පිරිවි මොන පාරමිතාවද? දාන උපපාරමිතාව. ශරීර අවයව පරිත්‍යාග කිරීම. කෙනෙකු ලේ දන් දීම කියන්නේ අපි ලේ දන් දීමේ පින්කම අතිශය උත්කර්ෂවත් කරන හුඟක් කැමති ලේ දන් දීමේ පින්කම අයිති වෙන්නේ දාන උපපාරමිතාවට. ඊළඟට ඇස් දන් දෙනෝ, මස් දන් දෙනෝ, ලේ දන් දෙනෝ, අක්මාව දන් දෙනෝ, වකුගඩු දන් දෙනෝ, වෙනත් වෙනත් ශරීර අවයව දන් දෙනෝ, සමහර වෙලාවට හිස කෙස් ටික දන් දෙනෝ. ওই පිළිකා රෝගීන්ට එහෙම හිස කෙස් දන් දෙනයි ඉන්නෝ.
මේ විදියට ගත්තහම මේ ඔක්කොම දාන උපපාරමී කියලා අයිති වෙන්නේ බෝධිසත්වයන් වහන්සේගේ හිතේ සතුටක් ලැබෙන්නේ නැහැ කියනවා දානයක් දුන්නට ওই බාහිර වස්තු වියදම් කරලා ලක්ෂ ගාණක් කාල බීල ගියාට සතුටක් නැහැ ලොකුවට මොකද බෝධිසත්වයන් වහන්සේට දෙන්නේ ওই ඔක්කොම ඉතින් බාහිර දේවල්නේ මගේ ශරීරයේ ලේ ටිකක් දන් දෙන්න දෙනවා නම් ඉල්ලගෙන ආවොත් මම ලේ දන් දෙනවා ඇස්සිල්ලගෙන ආවොත් ඇස් දන් දෙනවා මස්සිල්ලගෙන ආවොත් මස් දන් දෙනවා ඔටුනු පලන් හිසෙල්ලගෙන ආවොත් ඔටුනු කියන්නේ රජ කෙනෙක් නේද ඒකට ඉල්ලගෙන ආවොත් මේ බෙල්ල උනාච් කපලා මම දෙනවා කියන හැඟීම බෝධිසත්වයන් වහන්සේට තියෙනවා ඉතින් බෝධිසත්වයන් අතර ලොකු සතුටක් දෙන්නේ නෝ කවුරු හරි කෙනෙක් ගැහැ ඉල්ලගෙන ආවොත් මෙන්න නැහැ ගලවල දන් දෙන්න තරම් එතකොට ඒ වෙලාවේ ලොකුම සතුටක් ඒ ප්‍රීතිය සාමාන්‍යයෙන් අර දන් දෙනවා වගේ සාමාන්‍ය දෙයක් දීම වගේ නෙමෙයි ලොකු ප්‍රීතියක් දැනෙනවා ඔය අතර ජීවිත පරිත්‍යාග කරන්න අවස්ථාවක් ලැබුණොත් ඊට වඩා සතුටක් නැහැ ඒ කොහොමද කරන්නේ එහෙම හිතෙන්නේ නැහැ කවදාවත් බෝධිසත්වයන් වහන්සේ නමකට අන්න ඒ වගේ ගොඩාක් ආනිසංස උපදවන්න පුළුවන් පාරමී අතරින් මේ දාන පාරමී ආදී දස පාරමී ධර්මයන් තුන් ආකාරයකට පුරණ ක්‍රමයක් අපේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වුම් කරලා තියෙනවා. එතකොට රහත් වෙන උත්තමයෝ පිරියුතුවන්නේ දාන පාරමිතාව විතරයි. සීල පාරමිතාව, නික්කම් ප්‍රඥාදී එහෙම උපපාරමිතාව පිරියුතුවන්නේ නැහැ කියලා හිතන්න එපා. ඒ උපපාරමී පුරන්න පරමත්ත පාරමී ජීවිත පරිත්‍යාග කරන්න හැකියාවක් තියෙනවා නම් ඒ දේ කිරීම තුළින් ඒකාන්තයෙන් අරිහත් බෝධිඥානෙ ඉක්මන් වෙනවා. ඒ කියන්නේ ලෞතුරා බුද්ධත්වයේ තමන් පතන්න කැමති නැහැ. ඒ නිසා අපි පරමත්ත පාරමිතාව ඕන නැහැ කියලා හිතන්න හොඳ නැහැ. තමන්ට පුළුවන් නම් පරමත්ත පාරමිතාව උනත් පුරන්න පුළුවන්කම දෙනවා. ජීවිත පරිත්‍යාගයෙන් බාහිර වස්තු දන් දීමට කියනවා දාන පරමත්ත පාරමිතාව කියලා. ජීවිත පරිත්‍යාගයෙන් ඒ දේ සිද්ධ කරනකොට දැන් අපි හිතමුකෝ ජීවිත පරිත්‍යාගයක් කියලා කියන්නේ සමහර මිනිස්සු ඉන්නවා මේ අසනීප තියාගෙන නිදි වරාගෙන ඒ වගේම මිනිස්සු දන් දෙන අය ඉන්නවා මේ අය මරුණක් කමන්නේ පින්කම කරනවා කියලා කරනකොට දාන පරමත්ත පාරමිතා සංඛ්‍යාවට තමයි යන්නේ සීල පාරමිතාවත් එහෙමයි ඒ විදිහට තමයි මේ පාරමී ගමනේදී පාරමී කියන මේ මාර්ගය කියන්නේ දස පාරමී කියලා දස උපපාරමී කියලා ඕක තමයි මාර්ගය ඒක තමයි මාර්ගය දෙවල පැහැදිලිනේ එහෙමයි අපේ දැන් මේ වෙලාවේ පින්වතුන්ට දැනගන්න ලැබුණා නිවන් මාර්ගයට යනවා නම් කෙනෙක් හිතන්න පුළුවන් දාන ටිකක් දීලා මර නිවන් දකින්න ආසයි වෙනන් නිවන් ලැබේවි කියලා. ඇත්තටම පින්වතුනි ඒක කවදාවත් අපිට එකක් පිනක් බවට පත් වෙනා මිසක් මේ පාරමිතා වලින් එකක් පූර්ණ වෙනවා මිසක් අනිකුත් පාරමිතාවන් අපිට පූර්ණ වෙන්නේ නැහැ. අපේ ස්වාමීන් වහන්සේ එක් අවස්ථාවකදී අපේ මේ භාග්‍යවතුන් වහන්සේට උපස්ථාන කරපු සුණක්කත් ස්වාමීන් වහන්සේටත් නිවන් අවබෝධ කරගන්න බැරි වුණේ අපේ ස්වාමීන් වහන්ස සීල පාරමිතාව පූර්ණේ කරගැනීමට නොහැකි නිසා නේද අපේ ස්වාමීන් වහන්ස? ඉතාම වැදගත් ප්‍රශ්නයක්. උන්වහන්සේ සුණක්කත් ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරපු ස්වාමීන් වහන්සේලා කීප නමක් හිටියනේ. එයින් සාගත මහරහතන් වහන්සේ, මේගිය මහරහතන් වහන්සේ, ඒ වගේම නාගසමාල මහරහතන් වහන්සේ, ඒ වගේම සුණක්කත් හාමුදුරුවෝ, ඊළඟට තමයි ආනන්ද මහරහතන් වහන්සේ, ඔය වගේ පස් නමක් හිටියනේ. ඒ අතරින් සුණක්කත් හාමුදුරුවන්ට සීලය රකින්නත් හරියට බෑ. ඊළඟට උන්වහන්සේට භාවනා කළාට භාවනාවත් හරියන්නේ නැහැ. මට මේක කරන්න බෑ කියන හැඟීම තියෙනවා. ඒ වගේම මේක තමයි නියම ක්‍රමය කියලා දෘෂ්ටිය වර්ධවා ගැනීම, මිත්‍යා දෘෂ්ටිය ගැනීම කියන මේ සුණක්කත් හාමුදුරුවෝ කෝරක්කත්තිය කියලා සුණක වෙස්ගත්තු නිවට තවුසෙකුට රැවටුණානේ.
ඒ රැවටුනේ අදහස තමයි මේක තමයි වෘතය මේක තමයි සීලය කියලා අර රැවටීමකටපත් වෙලා ඒ පිළිවෙත්ම අනුගමනය කරන්න අපි මොන සීලයක්ද රකින්නේ කියලා ඊට වඩා සීල රකින්න තමයි ගියේ මේ සීලේ වුණත් වැරදි කොට ගත්තොත් වෙන්නේ දෘෂ්ටියකට වැටෙනවා වෙනත් වෙනත් පාරමී වුණත් වැරදියකට ගත්තොත් ඒක දෘෂ්ටියකට වැටෙනවා ලෝකේ සමහර මිනිස්සු ඉන්නවා සීලය ආරක්ෂා කරනවා හොඳ නිසා සැපසේ ජීවත් වෙන්න දන් දෙනවා සැපසේ ජීවත් වෙන්න ඒ කියන්නේ ඒක හොඳ එකක් ඉඳා ඒ වගේම වෙනත් වෙනත් පින්කම් කරනවා ඒක හොඳ එකක් නේ කියලා එහෙම කරන අය ඉන්න ඕන තරම් ලෝකේ අන්‍යාගමික මිනිස්සු ඒ හොඳ දේවල් අපි කරන්න ඕන දෙවියන් වහන්සේගේ කැමැත්ත තියෙන්නේ ඔහොමයි එහෙම කියලා කරනවනේ මේ කරන හොඳ දේ කියලා කරන හැම දෙම නසීලබ්බත මත් වෙන ඔක සීල වෘත මාත්‍රයක් විතරයි සීල රැකීම ඒක සීල එතනින් ඉවරයි ඒක ඊළඟට දන් දීම එතනින් ඉවරයි ඒක නිකන් අර පිපාක තිනකන් හොඳයි එතනින් ඉවරයි හැබැයි මේ කෙනෙකුගේ හිත තියෙන්නට ඕන සංසාර දුකෙන් නිදහස් වෙනවා අපි මේ සීලය රකින්නේ මොකටද සීලය රකින්නේ නිවන් දකින්න නෙමෙයි සීල රැකලා කවදාවත් නිවන් දැකලා නැහැ නිවන් දකින්න බෑ දන් දීම නිසා නිවන් දකින්න බෑ එතකොට සීලය ආරක්ෂා කරන්නේ කුමක්ින්දද ප්‍රීතිය පිණිස ප්‍රීතිය මොකටද ප්‍රීතිය තමයි පස්සද්ධිය පිණිස සංසිඳීම පිණිස පස්සද්ධිය මොකටද සමාධිය පිණිස සමාධිය මොකටද සමාධියනොත් නිවන් දකින්න බෑ ප්‍රඥාව පිණිස ප්‍රඥාව මොකටද ලෝකේ යථා ස්වභාවය අවබෝධ කර ගැනීම පිණිස ඒ ලෝකේ යථා ස්වභාවය අවබෝධ කරගන්න එතකොට තමයි ප්‍රඥාවෙන් ඒ ප්‍රඥාව උපදවා ගැනීම සඳහායි අපි දන් දෙන්නේ අපි සිල් ආරක්ෂා කරන්නේ අපි භාවනා කරන්නේ මේ වගේ දස පාරමී ධර්මයන් පුරන්නෙම ඒ කාරණා උදෙසා එතකොට ඒ කාරණාව අපි අරමුණක් තියෙන්න ඕන අනේ මට ප්‍රඥා පාරමිතාවක් වේවා සසරෙන් එතර වෙන්න ලැබේවා ප්‍රඥා උපදවා ගැනීම පිණිස මේ දේ හේතුව එහෙම නැත්නම් නිවන් දකින්න ලැබේවා මේ වගේ අදහස අනුව කෙනෙකු ඒ පාරමී පුරනවා එතකොට මේ සීලය රකින්න එහෙමයි නිවන් දකින්න ප්‍රීතිය පිණිස මේක සමාධිය පිණිස භාවනා වඩා ගන්න පහසු වෙන්න සීලය ආරක්ෂා කර ගන්නවා ඒ දේ අරමුණ ඇතුව කරනකොට ඒකාන්තයෙන් ඒ කෙනාට යන්න පුළුවන්කම ලැබෙනවා නිවන කරා නැත්නම් අර දන් දීමෙන් එතනින් නවතිනෝ භුඟාක් මේ ලෝකේ මිනිස්සු සීලයෙන් නැවතිච්ච අය දානෙන් නැවතිච්ච අය අපි නම් හොඳට දන් දීලා තියෙනවා කියලා එතනින් නැවතිලා ඉන්නේ අපි නම් ඉතින් පුළුවන් කාලේ සිල් අරන් ඉන්නේ කියලා ඒ කිය සිල් අරගෙන හිටියා කියලා කෙනෙකු තෘප්තියටපත් වෙනව නම් ඒක වැරදි අනේ අපි නිවන් දැක්කේ නෑනේ කියන මේ අදහස තියෙන්න ඕන ඒ අනුව කටයුතු කෙරෙන්න ඕන එහෙම නැතුව සීලය පොයට විතරක් සිල් අරගෙන බලාපොරොත්තු වෙනෝ නිවන් දකින්න ඒක කරන්නත් බෑ දැනගන්න ඕන මම පොයට උතුම් සීලය රකිනවා දිවි හිමියෙන් පංචශීලය ආරක්ෂා කරනවා කියලා අන්න ඒ විදියට මේ සංසාරයෙන් එතර වෙන අරමුණ හොඳට ඔළුවේ තියාගෙන වැඩ කළොත් තමයි කවදා හෝ නමුත් Tamanට නිවන් දකින්න හේතුවක් වෙන්නේ එහෙම නැතුව නිවන් දකින්න උපකාර වෙන්නේ නැහැ ඒවට පාරමී කියලා කියන්නේ නැහැ පාරමී කියලා කියන්නේ පරතරයට යන්න හේතු වෙන අවශ්‍ය කරන ඒ අදහසින් කරන ස්පින්කම් විතරයි. ලෝකේ බහුතරයක් ගිහි පැවිදි දෙපාර්සයම කරන්නේ මේ සංසාරේම ඉන්න හේතු වෙන කර්ම තමයි රැස් කරන්නේ. ඒ විදිහට තමයි තියෙන්නේ. අපේ ස්වාමීන් වහන්සේ දැන් මේ සීලය ගැනම කතා කරාම අපේ ස්වාමීන් වහන්සේ මට තවත් මේ කරුණක් ආවා. මේ දැන් අපේ ස්වාමීන් වහන්සේ ගත්තොත් බුදු පසේ බුදු මහරහත් කියන මේ තුන්තරා බෝධියටම ප්‍රාර්ථනා කරන යම් පුරුෂයෙක් උත්තමයෙක් ඉන්නවද ඒ කෙනා ස්වාමීන් වහන්ස අපි බෝධිසත්වයෙක් විදිහට හඳුන්වනවා අපේ ස්වාමීන් වහන්ස එතකොට මේ බෝධිසත්වයෙක් ස
සාමාන්‍යයෙන් දැන් අපි ගත්තොත් එහෙම ස්වාමීන් වහන්ස පන්සිල් අටසිල් මේ දසසිල් එතකොට මේ උපසම්පදා සීල මේ වගේ සීල ගණනාවක් තියෙනවනේ අපේ ස්වාමීන් වහන්සට මේ වගේ පුද්ගලයෙක් යම් බෝධිසත්වෙක් වෙන්න ප්‍රාර්ථනා කරන පුද්ගලෙ කොයි වගේ සීලයක් අනුගමනය කරන්නට ඕනද අපේ ස්වාමීන් වහන්ස ඔව් ඉතා වැදගත් ප්‍රශ්නයක් දැන් ඇත්තටම මේ උපසම්පදා වෙන්නම ඕන බුදු වෙන්න නම් එහෙම නැත්නම් සාමණේර වෙන්නම ඕන බුදු වෙන්න නම් එහෙම නැත්නම් දසසිල්ම රකින්න ඕන බුදු වෙන්න එහෙම එකක් නැහැ ඒ නිසා පංචශීලය තමයි සාමාන්‍යයෙන් ලෞතුරා බුද්ධත්වය ලබන උත්තමයොත් පිරියුදු වෙන්නේ සාමාන්‍යයෙන් ඊට පස්සේ ආචාර්ය මතයක් තියෙනවා යා ආජීව අෂ්ටමක සීලය තමයි බෝධිසත්වයන් වහන්සේලාගේ සීලය කියලා නමුත් පංචශීලය තුලින් ඒකාන්තයෙන් තුන්තරා බෝධියකින් එක්තරා බෝධියකට බෝධි සම්භාර පුරණ උත්තමයෙකුට අනිවාර්යෙන් පුළුවන්කම ලැබෙනවා ඒ උතුම් තැනට යන්න. ඒ නිසා පංචශීලය ආරක්ෂා කරනවා කියන්නේ විශේෂයෙන්ම බෝධිසත්වයන් වහන්සේලා වගේම ආර්ය අෂ්ටාංගික මාර්ගය අඩංගු ආජීව අෂ්ටමක සීලය වැඩෙනවා එතන. ඒ විදිහට ඒ වැඩිම ආජීවාෂ්ටමක සීලය තුලින් කරන්න පුළුවන්කම ලැබෙනවා එහෙම නැත්නම් පංචශීලයෙන් කරගන්න පුළුවන්කම ලැබෙනවා සියලුම බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළ සියලුම සීලයන් වලින් පුළුවන්කම ලැබෙනවා උපසම්පදා සීලයෙන් ඉක්මනින් පුළුවන්කම ලැබෙනවා සාමණේර සීලයෙන් ඉක්මනින් පුළුවන්කම ලැබෙනවා ගිහි සීලයෙන් ඩිංග ප්‍රමාද වෙලා නිවනට යන්න පුළුවන්කම ලැබෙනවා. ස්වාමීන් වහන්සේ දැන් මේ පාරමිතා ගැන කතා කරනකොට අපේ ස්වාමීන් වහන්සේ අධ්‍යාස කියන වචනයක් කතා කරනවා. ඔව්. මම කැමතියි අපේ ස්වාමීන් වහන්සේ මොකද මේ පාරමී කියන මේ මාතෘකාව ගැන කතා කරනකොට මේ අධ්‍යාසයක් කියලා කියන්නේ මොකක්ද අපේ ස්වාමීන් වහන්සේ? ඔව් අධ්‍යාසය කියලා කියන්නේ කැමැත්ත හිතේ තියෙන අදහස මං කිව්වා අර නිවන් අරමුණු කරගෙන දාන දෙනවා පින් කරනවා කියලා අදහස තියෙනවනේ. ඒ අදහස ගත්තාම සාමාන්‍යයෙන් බෝධිසත්වයන් වහන්සේලාට අධ්‍යාස 6ක් විතර දෙනවා. අධ්‍යාස 6ක් නිරන්තරයෙන්ම වැඩ කරනවා. ඒ කියන්නේ ගත්තාම බෝධිසත්වයන් වහන්සේලා නිරන්තරයෙන්ම නෙක්ඛම් අධ්‍යාසය කියන මේ අධ්‍යාසයෙන් ඉන්නේ. නෙක්ඛම් අධ්‍යාසය කියලා කියන්නේ මේ ගෙදරට ඇලෙන්නේ නැතිකම. ගිහි ජීවිතයට ඇලෙන්නේ නැතිකම මේකෙන් ඉක්මනින් ගිහිල්ලා කොහේ හරි වනාන්තරගත වෙලා තවුස්දම් පුරන්න හරි බුද්ධ ශාසනයේ මහාන වෙලා මහානදම් පුරන්න හරි ඒ විදිහට ගෙදරට ඇලෙන්නේ නැතුව වාසය කරන්න නිතරම නික්මෙන අදහසින් කෙලෙස් වලින් අයින් වෙන අදහසින් බෝධිසත්වයන් වහන්සේලා ඉන්නේ රජ සැප අතහැරලා දාලා මම කොහොම කවද්ද යන්නේ අර කියලා දෙන්නේ මේ මහා ජනක රජුරු ගත්තහම මේ මම කවදාද මේ සෝවන්නම් සතරාජිකම් ඒ කියන්නේ රත්න සුවර්ණමය වූ නොයෙක් සිය ගණන් ඉරි ඇඳි වූ ඒ වගේම පාත්‍රය මේ කියන්නේ මේ රන් තලිය අතහැරලා මැටි භාජනය ගන්නේ මැටි පාත්‍රයක් අරගෙන මම පිණ්ඩපාතේ වඩින්නේ කවදාද අන්න ඒ වාගේ එහෙම අදහසින් අර එහෙම අදහස් රජ කෙනෙකුට පහළ වෙනවයි කියන්නේ රජුරුව බලන්නේ මේ පාර රත්තරන් භාජනය අනුභව කළොත් ඒ රත්තරන් භාජනයත් ඊටත් වඩා වටින රන් භාජනයක මැණික් ආදී දේවල් ඔබවා කරපු රම්භාජනයක මේ විදිහට ඊට වඩා ඉහළට යන්නනේ. නමුත් බෝධිසත්වයන් වහන්සේලාට අදහස එන්නේම අර රන්භාජන ඔක්කොම අතහැරලා මැටි පාත්‍රයක් අරගෙන යකඩ පාත්‍රයක් අරගෙන කවද්ද මම පිණ්ඩපාතේ වඩින්නේ දුගී දුප්පත් ගෙවල් බලාගෙන ඒ ගෙවල් වලිනුත් රජ ගෙවල් වලිනුත් සිටු ගෙවල් වලිනුත් ලැබෙන දාන ටික කිසිම ભેදයක් නැතුව වළඳන්නේ කවද්ද ඈ ඒ වගේ අදහස ඒ වගේ ඒවට කියන්නේ නික්කම්ම
අජ්ජාසය කියලා. තව තියෙනු පවිවේක අධ්‍යාසය කියලා එකක්. පවිවේක කියලා කියන්නේ මේ විවේකීට කැමැති බව. නිතරම බෝධිසත්වයෝ බෝධිසත්වයන් වහන්සේලා නිවන් දකින්න වැඩ කරන උත්තමයෝ මේ එකතු වෙලා කතා කර කර විහිළු තහළු කර කර අර ඒකට කියන්නේ වාචාස්වාදය. ඒ වගේම ඔය මේ සමගි රසය කිය කිය භුක්ති විඳින ඒ රස තියෙනවනේ. ඒවා ඝනසංගනිකාරාමතාවේ බස්සාරාමතාවේ සමූහයක් එකතු වෙලා කතා කරන්න කැමැති බව, කතා කර කර ඉන්න කැමැති බව කියන මේ ලක්ෂණ මේ බෝධිසත්වයන් වහන්සේලාට නැහැ. බෝධිසත්වවරු කැමැත්තෙම තියෙන්නේ තනියෙන් ඉන්න බලාපොරොත්තු වෙනවා. තිරිසන් සත්වයෙක් වුණත් තනියෙන් ඉන්න බලාපොරොත්තු වෙන්නේ. අර ගත්තාම පාරිලෙය ඇතා, පාරිලෙය ඇතා ගේ අදහසක් ආවා. අනේ බලන්න මට පුදුම කරදරයක් දෙන්නේ මේ ඇත් පැටව ඇවිල්ලා මගේ ඇඟේ එල්ලෙනෝ, හැප්පෙනෝ, තල්ලු කරනෝ, හරි කරදරයි. ඉතින් මේ කැලෑවල මේ ඔක්කොම රංචුවත් එක්ක ගියන් පස්සේ පුදුම නිදහසක් නෑ. අනේ මං තනියම ඉන්න ඕනෑ කියලා රැලෙන් වෙනස් වෙලා තනියම වනාන්තර ඉන්නකොටනේ බුදුරජාණන් වහන්සේ එතෙන්ට වැඩියේ. බුදුරජාණන් වහන්සේගේ අදහසක් තිබුණා ඒ වෙනකොට හරියටම ඒ වස් කාලයේ හරියටම බුදුරජාණන් වහන්සේගේ අදහසක් තිබුණා මං ඇත්තටම මේ පිරිසත් එක්ක ඉන්නවා කියන එක මට මහ පරිබෝධයක්. මේ අය කියන දේ අහන්නේ සමගියක් නැහැ. ඒ වගේම බුද්ධ වචනේවත් අහන්නේ නැහැ. මේ පිරිසතර මම ඉන්න ඕන නැහැ. මීට වඩා හොඳයි ඒකෝ චරේ මාතංග රඤ්ඤේච නාගෝ. ඒ කියන්නේ කැලේ ඉන්න තනිව හැසිරෙන ඇත් රාජෙක් වාගේ මටත් තනියම හැසිරෙන්න තියෙනවා නම් ඒක තමයි උතුම්. ඒකස්ස චරිතං සෙය්‍යෝ තනිව හැසිරීම ඒකාන්තෙන් උතුම්ය. ඒකෝ චර මතං දිතෝ. ඒකාන්තෙන්ම තනිව හැසිරෙන කෙනා නින්දා නොලබන කෙනෙක් ය. ඉතින් බලන්න මේ විදිහට මේ බුදුරජාණන් වහන්සේගේ අදහස තිබුණේ හරියටම මේ සමේති නාගං නාගේන බුද්ධ නාගයත් එක්ක හස්තිනාගයාගේ අදහසත් ගැළපෙනවා. බුදුරජාණන් වහන්සේට නාග කියන වචනේ භාවිතා කරනවා සංසාර ගමනට නැවත එන්නේ නැති නිසා. හස්ති රාජයාට නාග කියන වචනේ විශේෂයෙන් භාවිතා කරන එක නමක්. එතකොට මේ දෙදෙනාගේම අදහස සමානයි. ඒ වගේ දැන් මේ බුදුවරුණන් සද්ද ගරුණෝ කියලා කියනවා. මේ නිස්සබ්දතාවයට ගරු කරන උත්තමයෝ. ඒ වගේම උන්වහන්සේලා පුළුවන් තරම් විවේකයට කැමැති උත්තමයෝ. ඉතින් ඒ නිසා කොයි තරම් කලබගෑනියකින් ගියත් දෙවුරම් මහා විහාරයකට කිට්ටු වෙන්න කිට්ටු වෙන්න සද්දේ නැති වෙනවා. ගැන කතා කරන්න හිතෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒ තරම් හැඟීමක් ඇති වෙනවා. අපි යම්කිසි තැන්වලට යනකොට සමහර තැන්වලදී අපිට අපේ සීමාව මතක ඉක්මිලා යන අවස්ථා තියෙනවා. ඒ කියන්නේ මාඩෙන් කොක්හඬ දදා හිනා වෙවි කතා කර කර අත්පොළ සන්නාද දෙමින් ওই වගේ අපේ හැසිරීම රටාව වෙනස් වෙනවා. නමුත් බලන්න සමහර වෙලාවට කොයි තරම් අසංවර පුජ්‍යලයෝ වුණත් ආරණ්‍යවලට එනකොටනේ වැඩිහිටි ස්වාමීන් වහන්සේලා ළඟට යනකොට ඉබීම සංවරකමක් ඇති වෙලා අර හික්මීමකටපත් වෙන්නේ. ඒ වාගේ தත්වයට ඔය දෙවුරම් මහා විහාරයේට පූර්වාරාමයට නිග්‍රෝධාරාමයට වේලුවනාරාමයට මේ වගේ පූජනීය පුණ්‍ය භූමිවලට ඒ කාලේ යන මිනිස්සු බ්‍රාහ්මණවරු සීල බ්‍රාහ්මණයා යනකොට තමන්ගේ ශිෂ්‍යයන්ට කිව්වා මේ බුදුවරු කියන්නේ නිස්සබ්දතාවය ගරු කරන උත්තමයෝ. ඒ නිසා කවුරුවත් කතා කරන්න කෑක ගහ යන්න එපා. ඒ වගේම ගිහිල්ලා සද්ද නැතුව හොඳට ගෞරවයෙන් වන්දනා කරලා වාඩි වෙන්න. මම කතා කරනකොට ඔබලා පැනලා කතා කරන්න එපා. ඒ එක්කෙනෙක් කතා කරනකොට තව අය ඒකට අනිත් පැත්තට කතා කරන්න එපා. ඒ වගේම කතා කරලා ඉවර වුණාට පස්සේ තමයි ඊළඟ කතාව පටන් ගන්න ඕනේ. ඒ වගේම කවුරුන් නිස්සබ්ද වෙලා ඉන්න ඕන මේ වගේ උපදේශ ලබා දුන්නා කියලා සීල සූත්‍ර දේශනාවේ සඳහන් වෙනවා එක් කියනකොට. එතකොට දැන් බලන්න ওই වගේ මේ කාරණා තියෙනවා ලෞතර බුදුරජාණන් වහන්සේගේ
විවේකාද්‍යාසය ගත්තාම එහෙම එකක් තියෙන බෝධිසත්වයන් වහන්සේගේ කැමැත්ත විවේකයට කැමැති බව විවේකයට විවේකයට හැමෝම කැමති නැහැ රමණීයානි අරඤ්ඤානි යත්තන රමති මනෝ ඒ කියන්නේ සිත්කළු වනාන්තරවලට මේ හැමෝම කැමති වෙන්නේ නැහැ දියලි සිත්කළු වනාන්තරවලට වනාන්තරවල ඔය මිනිස්සු කොච්චර කිව්වත් අනේ මටත් මෙහෙම ඉන්න නැත්නම් ආරණ්‍යයක ඔය කිව්වට ඇවිල්ලා මම කියන පුළුවන් නම් ඉඳලා බලන්න හැබැයි එන්න ඕනේ මාසයක් දෙකක් ඉන්න බලාගෙන දවස්හත් දෙකක් ඉඳීවි තුන්වෙනි දවසේ හිතෙනවා ගෙදර යන්න ඉබේ එහෙම හිතෙනවා මේ සාමාන්‍යයෙන් පොඩි හාමුදුරු නමක් හරි මේ ආරණ්‍යයකට ඇවිල්ලා සිත්සේ වාසය කරනව නම් පොඩි දරුවෙක් හරි ඇවිල්ලා මහාන වෙන්න ඒකම ශේෂ්ඨයි වෙන මුකුත් ඕන නැහැ වන්දනීය වෙනෝ පූජනීය වෙනෝ මොකද වීතරාගාරමිස්සන්තේ නැතේ කාම ගවිසිනෝ ඒ කියන්නේ රාග ආදී කෙලෙසුන් අඩු වයට තමයි නැති දුරු කරපු උත්තමය තමයි වැඩි හරියක් මේ වගේ තැන්වල දෙන්නේ යම් කිසි විදියකින් රාග ආදී කෙලෙස් කෙනෙකුට අඩු නම් මේ සිත්කළු වනාන්තරවල වාසය කිරීමේ හැකියාව තියෙනවා නැතේ කාම ගවිසිනෝ කාම සම්පත් හොයන මිනිසුන්ට මේවායි රසයක් ඇති වෙන්නේ නැහැ අනේ ඉන්නේ කොහමද දැන් ওই පාළු නැද්ද කුටියකට වෙලා ඉන්න පුළුවන්ද බය නැද්ද ওই වගේ දාහ ප්‍රශ්න අහනවනේ පොඩි හාමුදුරු නමක් වුණත් ඉන්නවදර කුටියකට වෙලා තනියම එහෙම කියලා අහනවා මේ නමුත් බෝධිසත්වයන් වහන්සේලා බෝධිසත්ත්ව කියලා කිව්වහම මහා සත්වයන් වහන්සේ කියන්නේ මහායාන කියලා කියනවා ඒ කියන්නේ මහායාන කියලා කියන්නේ ඔය ආගමට නෙමෙයි ඒ මහායාන කියලා කියනවා ලෝතුරා බුදු බව පතන උත්තමයන්ගේ බලාපොරොත්තු ඇති ඒ යානාව මහායාන හීන යාන තමයි රහත් වෙන පසේ බුදු වෙන අය හීන යාන කියලා ওই විදිහට යානා දෙකක් තියෙනවා ඒ අතරින් පසේ බුද්ධත්වය කියන්නේ මහා බෝධිසත්වයන් වහන්සේලා වගේ වෙන්නේ නැහනේ ඒ නිසා පොඩි වෙනසක් තියෙනවනේ පාරමී පුරණ කාලය තුලත් පාරමී ධර්ම වශයෙන්ොත් 20 ආකාරයකට විතරයි 30 ආකාරයකට පිරෙන්නේ නැහනේ ඒ නිසා පසේ බුද්ධත්වයත් හීන යානයි අරිහත්ත්වයත් හීන යානයි එතකොට මේ යම් කෙනෙකු රහත් වෙන්න හරි පසේ බුදු වෙන්න හරි ලෞතරා බුදු වෙන්න හරි පාරමී පුරණමද අන්නේ උත්තමයන්ට කියනවා බෝධිසත්ත්ව කියන මේ වචනය භාවිතා කරනවා සත්ත්ව කියන වචනේ භාවිතා කරනවා ඒ සත්වයන් අතරේ මහා සත්වයෝ තමයි ලෞතරා බුද්ධත්වය ලබන අය උත්තමයන්. ඒතකොට දැන් මේ විවේක අධ්‍යාසය ඊළඟට තමයි අලෝභ අධ්‍යාසය කියලා එකක් තියෙනවා. අලෝභ කියලා කියන්නේ නොඇලී සිටින බලාපොරොත්තු. ඒ කියන්නේ නිතරම මේ බලාපොරොත්තුවක් නැහැ මේ තියාගන්න. පයත පාණි අත්හෝදගෙන ඉන්නේ පිරිසිදු කරගෙන ඉන්නේ දික්කලාතින් ඉන්නේ ඔස්සග්ගරතෝ අතහරින්න බලාපොරොත්තුවෙන් ඉන්නේ යාච යෝගෝ ඉල්ලන කෙනාට දෙන්න හිතෙන විදියට ඉන්නේ මේ විදිහේ තත්වයකට බෝධිසත්වයන් වහන්සේලා නිතරම අලෝභ ලෝභයක් නම් හිතට එන්න දෙන්නේ නැතුව වැඩ කරනවා ඊළඟට තමයි අදෝසජ්ජාසය කියලා කියන්නේ තරහ නැති වෙන්න තරහක් නම් එන්නෙම නැති තරම් බෝධිසත්වයන් වහන්සේලාට එන්න දෙන්නෙම නැහැ මෛත්‍රියමයි ඇති වෙන්නේ සත්වයන් කෙරෙහි පුදුමාකාර මෛත්‍රියක් කරුණාවක් තියෙනවා දෙවියන් මනුස්සයන් තිරිසන් සත්වයන් අපායික සත්වයන් මේ සෑම සත්වයන් ගැනම පුදුමාකාර මෛත්‍රී සිතක් උන්වහන්සේලාට තියෙනවා ඊළඟට තමයි අමෝහාජ්ජාසය කියලා කියන්නේ මේ ප්‍රඥාවෙන් නුවණින් හිතන ගතිය නිතරම හිතන්නේ මේ නුවණ වැඩෙන ක්‍රම බණ අහන්න ඒවා ධර්ම සාකච්ඡා කරන්න ඒ වගේම භාවනා කරගන්න මේ වගේ දේවල් තමයි නිරන්තරයෙන්ම හිතන්නේ මෝහය දුරු වෙන්න ප්‍රඥාව වැඩෙන්න ඒ සිතුවිලි පහළ කරගන්නේ ඊළඟට තමයි නිස්සරණජ්ජාසය
නිස්සරණ අධ්‍යාසය කියලා කියන්නේ නිවන් දකින අදහසයි. අදහස සම්පූර්ණයෙන්ම මේ නිවන් දකින්නමයි. වෙන මුකුත් නෙමෙයි. මොන තුන්තරා බෝධියකින් එක්තරා බෝධියකට පැමිණ ලබන නිවන බලාපොරොත්තු වෙන කෙනා ඒ අදහසින්ම තමයි ඉන්නේ. මොන දේ කළා නිවනට තමයි හරවන්නේ. ඒ වගේම අදහස තින්නේ එහෙමයි. අනේ ඉතින් මට මේ ඔක්කොම తాවකාලිකයි බොරු දේවල් අනිත්‍යයි මේ විදියට. මෙන්න මේ කැමැත්ත මේ ඉතින අදහස කියන අර්ථය තමයි අජ්ජාස කියන මේ වචنين භාවිත කරන්නේ. එහෙමයි සාමස. අපේ ස්වාමීන් වහන්ස දැන් මේ බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා තමන්ගේ අරමුණ වෙනුවෙන් කැපකිරීම් කරනකොට මේ පාරමිතාවන් පුරණ කොට අපේ ස්වාමීන් වහන්සේ මේ පාරමිතාව පුරණ කාලය කොයි වගේද අපේ ස්වාමීන් වහන්සේ සාමාන්‍යයෙන් බුදුරජාණන් වහන්සේ නමක් වෙන්නට පසේ බුදුරජාණන් වහන්සේ නමක් වෙන්නට මහරහතන් වහන්සේ නමක් වෙන්නට පාරමිතාවන් පුරන්න යම්කිසි කාල සීමාවක් තියෙනවද අපේ ස්වාමීන් වහන්සේ? වැදගත් ප්‍රශ්නයක්. ලෞතර බුදු වෙන්නට නම් සාරා සංකේය කල්පලක්ෂයක් පෙරමන් පිරිය යුතු වෙනවා. පසේ බුදු වෙන්නට නම් දයා සංකේය කල්පලක්ෂයක් පාරමී පිරිය යුතු වෙනවා. අරිහත්ත්වයට මේ අග්‍ර ශ්‍රාවකාදීට අනාන්තර ලබන්නට නම් ඒකා සංකේය කල්පලක්ෂයක් පාරමී පිරිය යුතු වෙනවා. ඒ වගේම රහතන් වහන්සේ නමක් බවට සාමාන්‍ය රහතන් වහන්සේ නමක් බවට පත් වෙන්නට නම් කල්පලක්ෂයක් පාරමී පිරිය යුතු වෙනවා. හැබැයි මේ කියන්නේ මේ අර විවරණ ලබා ගැනීමෙන් වගේ කාලය විතරයි. දැන් විවරණ ලබා ගැනීමෙන් කියලා කියන්නේ දැන් අපි හිතමු මීට කල්පලක්ෂයකට උඩදී පහළ වුණා පෙවුමතුරා කියන ලෝතුරා බුදුරජාණන් වහන්සේ. ඒ බුදුරජාණන් වහන්සේගේ ශාසන කාලේ මිනිස්සු පැතුවා අනේ ස්වාමීනි මට ඒකාන්තයෙන්ම කවදා හරි මේ තානාන්තරය ලැබලා බොම නිවන් දකින්න ලැබේවා කියලා. එතකොට මේ පියමතුරා බුදුරජාණන් වහන්සේ වදාරනවා මෙයින් කල්පලක්ෂයක් ගිය තැන ඔබගේ ප්‍රාර්ථනාව සමුර්ධවන්නේය. ඒකාන්තයෙන්ම ගෞතම නමින් ලෞතුරා බුදු කෙනෙක් මෙයින් කල්පලක්ෂයකට මත්තෙන් පහළ වන්නේය. ඒ කල ඒ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ඔබ මීටානාන්තරය ලබනවාය. ධර්මකථික භික්ෂූන් වහන්සේලා අතරින් අග්‍රස්ථානය, ඒ වගේම කල්යාණ ව්‍යාකරණ භික්ෂූන් වහන්සේලාගෙන් අග්‍රස්ථානය, ඒ වගේම අවවාද අනුශාසනා දෙන භික්ෂූන් වහන්සේලාගෙන් අග්‍රස්ථානය, ශික්ෂාකාමී භික්ෂූන් වහන්සේලාගෙන් අග්‍රස්ථානය, සද්ධාවෙන් පැවිදි වූ භික්ෂූන් වහන්සේලාගෙන් අග්‍රස්ථානය, ওই වගේ එක එක තානාන්තර ඒ තානාන්තරයන් ඔබට ඒ ලැබෙනවාය කියලා අර වදාරනෝනේ. එතෙන් ඉඳන් මේ දක්වා පදමුත්තර සුමේද සුජාත අත්තදස්සි ධම්මදස්සි සිද්දත්ත තිස්ස පුස්ස විපස්සි සිකී වෙස්සබූ කකුසඳ කෝණාගමන කාශ්‍යප කියන ලෞතුරා බුදුරජාණන් වහන්සේලා අර එතෙන් ඉඳන් පහළ වුණාද? කල්ප ලක්ෂයත් තුළ පහළ වෙච්ච ඒ උත්තමයන් වහන්සේලාගෙනුත් ඒ විදියට විවරණ ලැබමින් පාරමී පුරලා තමයි ඒ තානාන්තරය ලබන්නේ. එතකොට කල්ප ඒ කියන්නේ ඒකාසංකේය කල්ප ලක්ෂයක් නම් ඒකාසංකේය කල්ප ලක්ෂයක් නම් අග්‍රශ්‍රාවක තානාන්තරනේ. අනෝම දස්සී ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ කාලේ තමයි සාරිපුත්ත මහරහතන් වහන්සේත් මොග්ගල්ලාන මහරහතන් වහන්සේත් පළවෙනි තානාන්තරය ලැබුවේ අනෝමදස්, ඒ කියන්නේ මේ විවරණය ලැබුවේ අනෝමදස්සි බුදුරජාණන් වහන්සේගෙන්. අනෝමදස්සි බුදුරජාණන් වහන්සේ පහළ වුණේ මීට ඒකාසංකේය කල්පලක්ෂයකට උඩදී. එතකොට සරද කියන මානවක තුමෙක් වෙලත්, සිරිවඩ්ඩ කියලා කෙළඹි පුත්‍රයෙක් වෙලත් මේ දෙදෙනා තමයි ඒ විදිහට ඒ භවයේදී ඒ විදියට අබිනිහාර කරලා බුදුරජාණන් වහන්සේට පූජා පවත්තලා තානාන්තර කියන්නේ ලබන්න ඒ විදියට පාරමී පුරන්න ආරම්භ කරලා එදා වචනය විවරණ වශයෙන් ලැබුවා. ඊට කලින් ওই තැනට එන්න බොහෝ පින් කරලා තියෙනවා.
එතකොට අපේ බෝධිසත්වයන් වහන්සේ ගත්තාම දීපංකර පාදමූලයේ තමයි පළවෙනි විවරණය ගත්තේ. දීපංකර බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න වෙනකොට බෝධිසත්වයන් වහන්සේගේ අංග 8ක් සම්පූර්ණ වෙලා තිබුණා. මිනිස්සෙක් වුණා, පිරිමියෙක් වුණා, ඒ වගේම පැවිදි වුණා. ඊළඟට තමයි මේ ත්‍රි හේතුක ප්‍රඥාවන්ත මිනිස්සෙක් බවට පත් වුණා. ඒ වගේම ඒ විතරක් නෙමෙයි ශාස්ත්‍රුන් වහන්සේගේ දර්ශනය ලැබුණා. ඒ වගේම තමයි පැවිදි වෙල හිටියා. ඊළඟට පංචාභිඥා අෂ්ට සමාපත්තිලාභී වුණා. ඒ වගේම දැඩි කැමැත්තක් ලෞතුරා බුද්ධත්වයේ පිණිස තිබුණා. ඒ වගේම තමයි ජීවිත පරිත්‍යාගයක් බුදුරජාණන් වහන්සේට සිද්ධ කළා. ඔන්න ඔය විදිහට කාරණා තිබුණානේ, එකතු වුණානේ. මේ කාරණා 8 එකතු වෙන්න මනුස්සාත්මයක් ලැබීම, පුරුෂේකු වීම, ඊළඟට ත්‍රි හේතුක ප්‍රඥාවන්තයෙක් වීම, මන්දබුද්ධික වෙන්න තු තුන්වෙනි කාරණය. ඊළඟට තමයි පැවිදි වෙන්න ලැබීම, ශාස්ත්‍රුන් වහන්සේගේ මුණ ගැහිම, ඒ වගේම තමයි පංචාභිඥා අෂ්ට සමාපatti ලාභී වීම, ජීවිත පරිත්‍යාගයක් කිරීම, බලවත් කැමැත්ත කියන මේ අංග 8 එකතු වෙන්නට නම් මොන තරම් කාලයක් පෙරමම් පුරන්න ඕනද? ඒ කාලය තමයි වැඩිම කාලය 16 අසංකේය කල්පලක්ෂය. 16 අසංකේය කල්පලක්ෂයක් පෙරම් පුරලා තිබුණා ඔය කාරණාට එකතු කරගන්න. ඔය කාරණාට එකතු වෙච්ච තැන පළවෙනි විවරණිය ලැබුණා. ඒ නිසා ඒ පළවෙනි විවරණයෙන් පස්සේ සාරාසංකේය කල්පලක්ෂයක් යනකම් විවරණ ලැබමින් එතෙන් ඉඳන් පාරමී පුරලා තමයි 20 අසංකේය කල්පලක්ෂයක් තරම් කාලය තමයි මහා බෝධිසත්වයන් වහන්සේ නමකගේ කාලය පාරමී පුරන කාලය. ඉතින් ඒක නිසා අති දීර්ඝ කාලයක් ඒ විදිහට ඉන්නේ. සාමාන්‍ය රහත් වෙන්න එහෙම කාල නිර්ණයක් කරන්නෙම නැහැ. නමුත් ඒ වුණාට කල්පලක්ෂයක් සාමාන්‍ය ගාණින් ඒ විදිහට අනුමාන කරනවා. කල්පලක්ෂයක් වෙනකොට අනිවාර්යෙන් බොහෝ කාරණා තියෙන කල්පලක්ෂය තමයි කියන්නේ. දැන් අපි හිතමුකෝ පස්සේ බුද්ධත්වය ලබන දේවදත්ත සාමින් වහන්සේ 35 අවුරුද්දක් ලෞතුරා බුදුරජාණන් වහන්සේ ළඟ සිල්වන්තව ගුණවන්තව අභිඥා සහිතව ධානලාභීව මහානදම් පිරීමේ පිණේ බලයෙන් අතීතේ කරපු තව බොහෝ පින්කම් තියෙන එපින් බලය ආයි උපකාර වෙලා මොකද වෙන්නේ? කල්ප ලක්ෂයක් ගිය තැන සට්ටිස්සර නමින් පසේ බුදු වෙලා මොහොතක් වැඩ ඉඳලා පිරිනිවන් පානවාය කියලා දේශනා කළා. ඒතර කල්ප ලක්ෂයකට මත්තෙන් ඒකට කල්ප ලක්ෂය වෙන්නේ. එතකොට සාමින්වහන්සේ කිව්වේ 2 අසංකේය කල්ප ලක්ෂයක් පසේ බුදු වෙන්න. නමුත් අපේ බුදුරජාණන් වහන්සේ කල්ප ලක්ෂයකට මත්තෙන් කියලා අර බකමෝනා කියන පක්ෂයාටත් කල්ප ලක්ෂයකට මත්තෙන් පසේ බුදු වෙනවයි කියලා වදාරලා තියෙන්නේ. එතකොට මේ පළවෙනි විවරණය කියලා හිතන්න එපා. එතකොට මීට කලින් අර බකමෝනා වෙලා උපදින්න ඉස්සර වෙලා මීට බවවලදී කලින් බවවලදී කාශ්‍යප බුදුරජාණන් වහන්සේගෙන් ඊට පෙර පහළ වෙච්ච බුදුරජාණන් වහන්සේලාගෙන් විවරණ ලබාගෙන තියෙනවා. එතකොට දැන් ඒ කියන කාරණා තේරුම් ගන්න ඕන. එතකොට ඒක නිසා 2 අසංකේය කල්පලක්ෂයක් යනකම් පසේ බුදු වෙන්න නම් බෑ. පාරමී පෙරෙන්න ඕන. නමුත් රහතන් වහන්සේ නමක් බවට පත් වෙන්න කල්පලක්ෂය බැගින් පාරමී පුරා ගත යුතුයි කියලා කල්පලක්ෂ ගණන් කියලා වරින් වර අච්චර දුක් විඳින්න ඕන නෑ. පාරමී පෙරලා තියෙන්න ඕන. අපිට එතකොට කල්පලක්ෂය පිළිල නැහැ කියලා අපිට කියන්න බෑ. හේතුව මොකද? අපිටත් වඩා දුර්වලව වගේ පෙනී සිටපු අය අන්තිමේදී බලනකොට මහා පින්වන්තයෝ බවට පත් වෙලා රහත් වෙච්ච කතා අපේ ධර්මේ සඳහන් වෙනවා. අපි විඳලා නැහැ ඒ දුක. සුනීත වගේ, සෝපාග වගේ දැන් බලන්න කසල සෝදකේකු වශයෙන්, ඒ වගේම හිටපු කෙනෙක්, ඊළඟට මృత දේහයක බැඳපු කෙනෙක්, ඔය වගේ ගත්තාම නේද?
මොන තරම් අපි එච්චර දුකක් විඳලා නැහැනේ අපි මේ ජීවිතේ ගත්තාම ඒ වගේ කසල සෝදක කුලවල අපි ඉපදිලා ඒ වගේ කුණු වදින වැසිගිලි යදින තත්ත්වයට අපිපත් වෙලා නැහැනේ ඒ වුණාට අනේ අර වගේ කාලකන්ණී කර වගේ පින් නැති කෙනෙක් කියලා ඒ අය අපි හැඳින්නොත් අපි වැරදි ඒ මොකද පින නැහැ කියලා කියන්න බෑ එහෙම දුක් විඳින මිනිස්සයා වුණත් මහා පින්වන්තෙක් වෙන්න පුළුවන් හැබැයි අපි කොච්චර හොඳින් හිටියත් අපිට එච්චර පිනක් නැති වෙන්න පුළුවන් ඒ පින වෙනයි ඒ කියන්නේ සැප විඳින පින වෙනයි රහත් වෙන්න තියෙන පින වෙනයි අන්න ඒ නිසා මේ කාරණා හොඳට තේරුම් කරගන්න ඕන මහා සැප තියෙන කෙනෙකුට අනේ මෙයා නම් ඉක්මනින්ම රහත් වෙනවා කියලා කියන්න බෑ මොන තරම් ලැබීම් තුනත් බෑ දැන් සමහර සාමින්නාසලේ ඉන්නෝ මහා ලැබීම් ඇති අය එතකොට ඒ ලැබීම් ඇති අය අනේ මේ මහා පින්වන්ත කෙනින්නේ ඒකාන්තයෙන්ම මේ ජීවිතේම රහත් වෙනවා කියලා කියන්න බෑ සමහර වෙලාවට සිවුරක්වත් හොයා ගන්න බැරි පින්ඩපාති ගියත් ගෙවල් ගණනාවකට වඩින්න වෙන බෙහෙතක් හේතක් හොයා ගන්න බැරි කිසිම පරිවාර සම්පත්තියක් නැති භික්ෂුව සාමාන්‍යයෙන් අර අච්චර ලැබෙන භික්ෂුවට වඩා ඉක්මනින් රහත් වෙලා පිරිනිවන් පාන්නත් පුළුවන්කම තියෙනවා. එහෙමයි මේ කාල නිර්ණය අපි තීරණය කරන්න ඕනේ. අපිට පින නැහැ කියලා අනේ අපිට එහෙම පිනක් නැහැ. අපිට ඒ නිසා මෙච්චර ඉක්මනට නිවන් දකින්න බෑ කියලා හිතන්න හොඳ නැහැ. අපිට අපි දන්නේ අපි කොච්චර විවරණ ලබා ගනිමින් පාරමී පුරාගෙන ආවද කියලා. අපිට සමහර වෙලාවට එහෙම තියෙනවා. ගත්තාම අච්චර පාරමී පුරපු බෝධිසත්වයන් වහන්සේට ජෝතිපාල මානවකතුමා වෙලා ඉන්නකොට බුදු කෙනෙක් ලෝකේ පහළ වෙලා කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ලෝකේ වැඩ හිටියත් ඒ වුණාට මේ ජෝතිපාල මානවකතුමාට යන්න හිතුන්නේ නැහනේ දකින්න හිතුන්නේ නැහනේ එතකොට තරුණ වයස වෙනකන් මධ්‍යම වයසට පා තබන්න ඔන්න මෙන්න තියෙන කාලේ තමයි කුම්භකාර ගටිකාර කුම්භකාරතුමා කිව්වේ යම් යාළුවේ මෙන්න මෙහෙමයි බුදු කෙනෙක් පහළ වෙලා කියලා. එතකොට තමයි යන්න ඉන්ද්‍රිය ධර්මයෝ හරියටම වැඩිලා අන්න යන්න හිතුනේ. කෙස් වැටියනුත් අල්ලලා ඇදගෙන යන්න හැදුවට පස්සේනේ හිතුනේ. එතකොට බලන්න සාමාන්‍ය කෙනෙකුට මහා පින්වන්තයි. ඒ වුණාට පින අවදි වෙන්නේ පුංචිම කාලේ කියලා අපිට කියන්න බෑ. හේතුව මොකද ඒ පුංචි කාලේ විඳින්න තියෙන දුක්ඛ ස්කන්ධයන් විඳලා ගිහි ගෙවල් වල ඉඳලා සමහර වෙලාවට ආවාහ විවාහ වෙලා පවුල් පසුබිම් හරි නැතුව ප්‍රශ්න කරදර කම්කටොළු ගොඩකට මැදිහත් වෙලා අන්තිමේදී ওই ප්‍රශ්න වලින්ම මිරිකිලි ඉන්නකොට මෙන්න පැවිදි වෙන්න අවස්ථාව ලැබෙනවා. මෙන්න පැවිදි වුණ ගමන් භාවනා කරනකොට මෙන්න හිත සමාධිමත් වෙනව සමහර වෙලාවට අච්චර මහානදම් පුරපු සමහර සාමින් වහන්සේලාටත් වඩා ඉක්මනින්ම මේ අසරණ මිනිස්සයා පැවිදි වෙලා දැන් ධ්‍යාන භාවනා වඩලා මගඵල ලබලා ඒ විදියට සංසාරයෙන් ඈතර වෙන අවස්ථත් තියෙනවා. ඒ නිසා රාද කියන බමුණා අවුරුදු 120 දී මහාන වුණේ. නමුත් අවුරුදු 7 දී ඊට වඩාත් ඒ වගේම තව වැඩි වෙලා තරුණ වයසේදී මේ විදියට මේ පැවිදි වෙච්ච උත්තමයන්ට සමහර අයට බැරි වුණා රහත් වෙන්න මේ මහලු බමුණ අවුරුදු 120 න් පැවිදි වෙලා රහත් වෙච්ච කතා අපි ධර්මයේ සඳහන් වෙනවා. එතකොට මේ එක එක්කෙනාගේ පින අවදි වෙන කාල තියෙනවා. එතකොට මේ පැවිදි වෙලා 120 න් නිවන් දකින්න නම් එදා පහළ වෙච්ච පිනක් නෙමෙයි පින තිබුණ යට එදා කරපු පිනකින් නෙමෙයි පින තිබුණ යට ගොඩක් මතුනේ එදා ඒ කාලේ. එතකොට දැන් ඒ වාගේ ගත්තාම අපේ පින් මතු වෙන්නේ කොයි වෙලාවෙද කියලා අපිට හිතාගන්න බැ. මේ කර්මයේ හැටි විසිතුරුකම. ඒක නිසා අපිට පින නෑනේ නිවන් දකින්න කියලා ওই විදියට එහෙම හිතුවට ඒක වැරදි. ඒක නිසා මේක හොඳට තේරුම් අරගන්නට ඕන. අපි හැමෝම මිනක් කළාම ඒක නිවන් දැකීමේ බලාපොරොත්තුවෙන් පින් කරන්න ඕන. සංසාරයෙන් එතර වෙන්න ලැබේවා කියන හැඟීමෙන් පින් කරන්න ඕන. එතකොට තමයි ඒ පින මහත්ඵල මහත්තානිසංස ගෙන දෙන්නේ. කවදා හරි නිවන් දකින්න අවශ්‍ය කරන පසුබිම හදලා දෙන්නේ. නැත්නම් පින තියෙනකන් විතරයි. සමහර වෙලාවට
තණ්හාවෙන් දිට්ඨියෙන් මාන්නෙන් පින් කරනෝ මහා වියදම් කරලා මේ එක එක දේවල් බලාපොරොත්තු වෙන් බොහෝ දුරට පිනත් නැහැ ධනයක් නැහැ එහෙම තත්වයට පත් වෙනවා ඒක නිසා ටිකක් ප්‍රවේසම් වෙන්නට ඕන අවබෝධයෙන් වැඩ කටයුතු සිද්ධ කරන්න ඕන බෙහෙවින් පින් අනුමෝදන් කරන අපේ ස්වාමීන් වහන්සේට බොහොම වටිනා අපේ ජීවිතය මේ නිවන් මාර්ගයට යන්නට මඟ පාදා ගන්නට අවශ්‍ය කරුණු කාරණා රාශියක් මේ මනස YouTube නාලිකාවේ පොහො දින වැඩසටහනේ මේ ධර්ම සාකච්ඡා තුළින් මේ වැඩසටහන ආරම්භයේ සිටම මේ පින්වතුන්ට ගෙන එන්නට යෙදුනා ඒ විතරක් නෙමේ අපේ ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනා තුළින් නිවන සාක්ෂාත් කරගන්නටම අවශ්‍ය කාරණා අපේ ස්වාමීන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදෙන්නේ ඒක නිසා වෙන අපේ ස්වාමීන් වහන්සේට මේ කරන්නා වූ පුණ්‍ය කුසල ධර්මයන් තුළින් ඉක්මන් භවයකම නිවන් අවබෝධ කරගන්නට ශක්තිය ධෛර්යය පින ලැබේවා කියලා සෙත් ප්‍රාර්ථනා කරන අපේ ස්වාමීන් වහන්ස ඒ වගේම ස්වාමීන් වහන්සේ මේ ලෝකයට දායාද කර දෙමාපියන්ටත් මේ වගේම ස්වාමීන් වහන්සේට ගුරුහුරුකම් ලබා දීලා ස්වාමීන් වහන්සේ මේ තරම් දුරක් රැගෙන එන්නට වෙහෙස මහන්සි වුණු ස්වාමීන් වහන්සේගේ ගුරුවරු ස්වාමීන් වහන්සේලා ඇතුළු සෑම ස්වාමීන් වහන්සේලාට මේ මොහොතේදී පින් අනුමෝදන් කරනවා මොකද අද දවසේදී මේ විදිහට මටත් කතා කරන්නට මේ අවස්ථාව ලබා දුන්නේ ලැබුණේ මගේ ස්වාමීන් වහන්සේ නිසා ඉතින් ස්වාමීන් වහන්සේ මේ අවස්ථාවට සම්බන්ධ වෙන්නට ස්වාමීන් වහන්සේට ලැබුණේ ස්වාමීන් වහන්සේලාගේ ස්වාමීන් වහන්සේ ගුරු ස්වාමීන් වහන්සේලා නිසා ඒක නිසා සෑම අපවත් වදාලේ ස්වාමීන් වහන්සේලාට මේ මොහොතේදී පින් අනුමෝදන් කරන්නට අවස්ථාව යොදා ගන්නවා ඒ වගේම මේ ධර්ම සාකච්ඡාව තුළින් අද දවසේදී මේ ළඟා කරගත් පුණ්‍ය කුසල ධර්මයන් සෑම දිනම සුවපත් වේවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ප්‍රාර්ථනා කරන බෝධියකින් අමා මහ නිවන් සම්පත්තිය ළඟා කරගන්නට හේතු වාසනා වේවා කියලා සෙත් ප්‍රාර්ථනා කරනවා ළඟදීම දවසක යලිත් මනස YouTube නාලිකාව තුළින් ඔබව හමු වෙන්නට බලාපොරොත්තු වෙන් සෑම දිනාටම තෙරුවන් සරණයි.